අයිබුවන් මෙන්න දැන් ලැබුණු විශේෂ පුවත ලංකාවට පැමිණීමේදී ඉදිරියේදී විදේශ අමාත්‍යාංශයේ අවසරය අවශ්‍ය නොවන බව යුද හමුදාපති ජෙනරාල් ශවෙන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කරයි. අප දැන් එම ප්‍රකාශයට සහ අලුත් අවුරුදු සමයේ නිරෝධාන නීති කෙසේ වෙනස් වේද කියන ප්‍රකාශයට යොමු වෙමු. ශ්‍රී ලංකාවේ කොවිඩ් ආසාදිතයන්ගේ සංඛ්‍යාව 200ට අඩු සංඛ්‍යාවක මේ අවස්ථාවේදී පවත්වාගෙන යාමට හැකියාව ලැබිලා තිබෙනවා. ඉතින් විශේෂයෙන්ම සෞඛ්‍ය අමාත්‍යාංශ අධ්‍යක්ෂක ජෙනරාල්වරයා විසින් මේ වන විට අලුත් අවුරුදු සමයේදී ශ්‍රී ලංකා වාසී ජනතාව වෙත යම් යම් උපදේශමාලාවක් ලබා දී තිබෙනවා. විශේෂයෙන්ම අලුත් අවුරුද්ද සමරද්දී කොසේද සමර යුත්තේ කියලා ගිය වසරේ අලුත් අවුරුද්ද සැමරිලා මාසය අවසාන වෙද්දී අපිට ලංකාවෙන් කොවිඩ් සම්පූර්ණයෙන්ම තුරන් කර ගැනීමට හැකියාව ලැබුණා ඔක්තෝබර් මාසෙ දක්වා. ඉතින් මේ මාසේ අලුත් අවුරුදු සමරන ක්‍රමවේදය බොහෝ දුරට ඉදිරි කාලයේදී ලංකාවේ කොවිඩ් තුරන් කර ගැනීමට හැකියාවක් වෙයිද කියන ඒ බලාපොරොත්තුව තමයි අපි මේ දේ කරලා තිබෙන්නේ. කෙසේ හෝ කොවිඩ් ශ්‍රී ලංකාවෙන් තුරන් කිරීමට සහය දක්වන්න කියලා තමයි අපේ රටේ ජනතාවගේ මේ අවස්ථාවේදී ඉල්ලන්න තිබෙන්නේ. සංචරණ සීමාවක් පැනවීමට සූදානම්ක් තියනවාද? සංචරණ සීමාවක් නම් පැනවීමට කිසිදු බලාපොරොත්තුවක් මේ වනිට නැහැ. විශේෂයෙන්ම කොළඹින් පිට පළාත්වලට යාමේදී යම් කිසි ආකාරයක අවදානමක් තිබ්බොත් කියලා ඇන්ටිජන් පරීක්ෂණ අහඹු ලෙස කිරීමට හැකියාවක් තිබෙනවා. මෙරට සමස්ත COVID-19 ආසාදිතින් සංඛ්‍යාව 93595ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඉන් 90563 දෙනෙකු සුවය ලබා රෝහල් වලින් පිටව ගොස් ඇති අතර 2446 දෙනෙකු තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබනවා. මේ අතර විදේශගතව සිටින ශ්‍රී ලාංකිකයන් මෙරට පැමිණීමේදී විදේශ කටයුතු අමාත්‍යාංශයේ අවසරය ලබා ගැනීම මින් ඉදිරියට අවශ්‍ය නොවන බව යුද හමුදාපති ජෙනරාල් ශවෙන්ද්‍ර සිල්වා මහතා සඳහන් කළා. ඔබ සැමට සුබ දවසක්. තවමත් ලංකාවේ දිනපතාත් එක්ක එකතු වෙන නැත්නම් පහලින් තියෙන subscribe button එක click කරලා එකතු වෙන්න. ඔයාලට අවශ්‍ය වැදගත් කාලීන තොරතුරු ගේන ඔයාලගේ නාලිකාවෙ සෙල් ඩයරි අද මලින්දු තේනුවර ඔබ සැම වෙනුවෙන්.